සියහඬ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලය සොඳුරු නවන තැන. ඔබ කැමති නිතීත දායක ගැන ඔබේ හඬින් කියන්නට ඔබ වුණ සියහඬ පොතේ සිය දෙස සියහඬ පතුරන සිසිලයි සියහඬ අයුබෝවන් සියහඬ ටොප්ඩැන් ගීතමය හෝරාව රස විඳින්නට මඟ බලා සිටි ආදරණීය සහුද්ද ඔබ සියලු දෙනාටම. ඉතින් සුපුරුදු ලෙසින් අදත් අපි සූදානම් සියහඬ ටොප්ඩැන් සහුද්දෙකුගේ ආදරණීය මියුර්තම ගීත දහයක රස පහස ඔබ සියලු දෙනා සමඟ බෙදා හදා ගන්න. උපමා රූපක සංකේතාදී තරු ලකුණු කියනා මඟ අසාගෙන මන්ද මධ්‍යම උච්චස්වර රිද්මයන්ගේ ඉඟි ඔස්සේ සියහඬ ටොප්ටැන් ගීත කෙම්බිම වෙත සෙනෙහසින් සපමිණෙනු මැන මා ප්‍රියාදර සහෘදයෙනි. අමාගී දහයක් පිළිවෙලට අතුරා භාවමය රස අත්දැකීමක් එහැම දෙකක් අතරටම තවරා රසික සුහද ඔබ වෙත පිළිගන්වා ඔබේ ගී පවස සනහාලන්නට සූදානමින් ඉතාම ගෞරවයෙන් ආදරයෙන් අපි කළ ආරාධනය පිළිගෙන ආදරණීය සහෝද රසිකාවියක් අදත් සියහඬ මැදිරියට පැමිණ සිටිනවා. ඇය නමින් යුබී වතේෂා ලක්මාලි. ආදරණීය සොඳුරු හිතැත්තියක්. අපට දැනගන්නට ලැබුණ ලෙසනම් ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර NIBM ආයතනයේ මුදුකාංග ඉංජිනේරු ශිල්පියත් හදාරමින් සිටිනවා. හොඳයි, එහෙමනම් අපි ආයුබෝවන් කියලා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා මේ ආදරණීය සුඳුරු හිතැත්තිය වතේෂා ලක්මාලි මෙනවියව අපේ සියහඬ මැදිරියට. ආයුබෝවන්, සුබ දවසක්. මෙතැන් සිට වතේෂා ඔබට අවස්ථාව ලැබෙනවා පුරා හෝරාවක පමණ කාලයක් සියහඬ ටොප්ටන් රස විඳින ආදරණීය සියහඬ ශ්‍රාවකයන් සියලු දෙනාමත් එකතු කරගෙන ඔබ කැමැතිම ඒ ගීත 10 ගැන ඔබේ හඬින්ම අපට කියන්නට, අප හැම දෙනාම එකතු කරගෙන රස විඳින්නට. ජානි කිව්වා වගේම මෙවර සියහඬ ටොප්ටන් ගීත දර්ශකයේ ගීත තෝරන්නේ මම. ගීත දර්ශකයේ මම මුලින්ම තෝරන ගීතය. මේ ගීතය ගැන මම මෙහෙම කියන්නම්. ඉස්සර අපේ ගම්වල අප්පච්චිලා සල්ලි වලින් දුප්පත් වුණ මනුස්සකම් මතින් ගොඩාක් පොහොසත්. ඒ ජීවිතවල හරි ගොඩක් සතුට තිබුණා. කන්නගත්තු බත්පතෙන් තවත් කාගේ හරි බඩගින්න නිවන්න ඒ අප්පච්චිලා අමතක කරේ නැහැ. ඒත් ඒ අප්පච්චිලාගේ දරුවෝ තමන්ගේ ගම අමතක කරලා සල්ලි සොච්චමක් වෙනුවෙන් සතුට උකස් තියලා නගරෙට ඇවිත් නගරේ තියෙන පුංචි ගෙදරක තනි වෙනවා. ඇත්තෙන්ම එය අප්පච්චිලා අත්හැරීමෙන් දන් දීමෙන් ලබපු සතුට අර දරුවන්ට රැස් කරලා ගන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. සමහර විට අපිට කොහේ හරි වැරදිලා. මේ ගීතය ජාතියේ එවන් වෙසතුරු සදිසි පියවරුන් වෙනුවෙන් කෙරෙන උපහාරයක් විදිහට මං තෝරගන්නවා. අද සියහඬ ටොප්ටන් ගීත දර්ශකයේ පළමුවන ගීතය ලෙස වතේෂා සොයුරිය විසින් තෝරගෙන තියෙන මේ ආදරණීය ගීතය ගායනා කරන්නේ විශාරද සුනිල් ඉදිරිසිංහයන් විසින්. ගීපද බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ. බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයාගේ බොහෝ ගීත නිර්මාණය වෙන්නේ හේතුපාදක වෙලා තියෙන්නේ එතුමා ලැබූ අත්දැකීම.
මේ ගීතයත් එහෙමයි. එතුමන්ගේ පියාගේ හුරුපුරුදුකම් මතක් කරමින් තමයි මේ ගීතය බණ්ඩාර ඇහැලී ගොඩයන් රචනා කරන්නේ. තනුව හා සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්. වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනේ වෙසතුරු සදිසි පියවරුන්. අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්. දාන පාරමිතාව පිරූ විසතුරු රජවැනි අපේ ආදරණීය උතුම් පියවරුන් වෙනුවෙන් මේ මොහොතෙදී සිතින් හෝ ඔවුන්ගේ දෙපා නමදිමින් බැතියෙන් මේ ගීතය අපි අහලා බලමු. වතේෂා පරම්පරා දෙකක පියපුතු ඛේදවාචකය ගැන. එහෙනම් අපි අහමු අද සියහන ටොප් 10 පළමුවෙනි ගීතය. වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් වන්දි වන තෙකේ ගම් ගන පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් නගරය අසල දූපුතුන් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් තනිවම පුදිති බෝදුකින් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් වන්නි වන පෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් කවිකාර හිත් ඇතුළේ මෝදුවන ප්‍රේම කතාවන් හරිම සුන්දරයි. මාතර යුගයේ කවීන් ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි චරිතයක් තියෙනවා. ඒ තෝණ ඉසබෙලා කොරනේලියා නොහොත් ගජමන්නෝන. කවියෙන් හරඹ කළ ප්‍රකට කිවිදියා. ගජමන්නෝන කියපු ගමන් අපිට මතක් වෙන අනිත් චරිතය තමයි ඇලපාත මුදලි කියන්නේ. ඉතිහාසයේ හිටිවන කවියෙන් ප්‍රේම කරපු
ප්‍රේමණීයම කවි හදවත් දෙකක් තමයි ගජමන් නෝනයි ඇලපාත මුදලී කියන්නේ. ඉතින් ගීත දර්ශකේ මීළඟට මම තුරණ ගීතය කරුණාරත්න දියෝගනේ මහතා ගයන ඒ සුන්දර ප්‍රේම කතාව ගැන කියවෙන ගීතයක්. ඇලපාත මුදලි ගජමන් නෝනට කොයි තරම් ප්‍රේම කළත් ගජමන් නෝනගේ අතගන්න බැරි වුණා. ඒ වගේ ප්‍රේමවන්තයෝ මේ ලෝකෙ කොයි තරම් නම් ඇද්ද? මේ ගීය තෝරගන්න ප්‍රධානතම හේතුව ගජමන් නෝනගේ ප්‍රකට පිළිරුව තියෙන්නේ මං ජීවත් වෙන ප්‍රදේශය නිසා. ඉතින් අහලම් බලමු මේ ගීය. මේ දුකද සැපයි නුඹේ හිතට කැපයි මද හාසන ගන් ගජමන් නෝනා. දුර ඈත උවද ගතින ළඟ පාත නොවෙද සිතින. මේ තමයි අද අපේ සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ දෙවෙනි ගීතය. ඇලපාත මුදලිගේ ගජමන් නෝනාගේ ආදර කතාව. කොහොම වුණත් මේ දෙන්නගේ කවි හුවමාරුව නිසා මාතර කවි යුගය වර්ණවත් වුණ බව නම් පේනවා නේද වතේෂා? ඔව් ජානි, මම එකඟයි. ඉතින් මේ කතාව හරි අපූරු විදියට යමුනා මාලිනී පෙරේරා ගීපද රචිකාවිය අතින් ගීතයක් විදියට නිර්මාණය වෙනවා. ගායනා කරන්නේ විශාරද කරුණාරත්න දිවුල්කණයන් විසින්. සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. එහෙනම් අපි රස විඳිමු මද හාස නගන් ගජමන් නෝන. එහෙම කියද්දි මට මතක් වුණේ වතේෂා සොයිරියත් කවිකාරියක් බව. හොඳයි, අපි එහෙනම් අහමු ගීතය. Thank you.
රසසේ ගැලපෙන සේවා දුන් රස කල් රස විඳ බෝමා රන් රසසේ ගැලපෙන සේවා දුන් රස කල් රස විඳ බෝමා නොබැඳෙමිද පෙමින් අමනාප කිමැයි උදහස කිමැයි මදහස නගන් ගජමන් දුර ඇත වුවද ගතිනා ළඟ පාත නොවෙද සිතිනා ඇල පාත මුදලිමන් මදහස නගන් ගජමන් මදහස නගන් ගජමන් මදහස නගන් ගජමන් ප්‍රේමය ප්‍රේමයට බොහෝ දෙනෙක් තමන්ගේ හදවතට දැනෙන විදිහට නොඑක අර්ථකථන දෙනවා. ඒත් මම කියවපු මම අහපු මට දැනුණු ප්‍රේමය කියන දේට මේ ලෝකෙ සාධාරණම යුතුකම ඉෂ්ට කළා නම් ඒ සිද්ධාර්ථ සහ යශෝදරාවන් පමණයි. ඒ සංසාරගත ප්‍රේමය නිර්වාණයෙන්ම කෙළවර වුණා. කල්ප ගානක බුද්ධ පාරමිතාවට ප්‍රේමේ පාරමිතාවෙන් උරදුන්නු ඒ අසම සම ස්ත්‍රී රත්නය යශෝදරාවන්. ගීත දර්ශකයේ මම මේළඟට තෝරගන්න ගීතය ඇත්තෙන්ම මට යශෝදරාවන්ගේ ප්‍රේමය සිහියට නගනවා. සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයි ප්‍රේමය නම් විශාරද නන්දාමාලනියන්ගේ හඬින් රසවිඳිමු. ජානි ප්‍රේමය නම් ඌ අදේශ ප්‍රේමය නම් සඳ එළියසේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්යයි. එහිම ගයන්නේ විශාරද නන්දාමාලනියයි. ප්‍රේමය මේ ලෙස අර්ථ දක්වන්නේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් විසින්. රසාලිප්ත සංගීතය එච්.එම්. ජයවර්ධනයන්ගෙන්. වතේෂ කිව්වා වගේ ප්‍රේමයට බොහෝ අර්ථ ගැන්වීම් තිබෙනවා. ඒත් සංසාරගත හැබෑම ප්‍රේමයට සාධාරණී ඉටුකලේ සිද්ධාර්ථයන් සහ යසෝදරාවන් කියන අදහසට මමත් ඔබ සමග එකඟයි වතේෂ. අපි එහෙමනම් මේ ආදරණීය ගීතය රසවිඳිමු. අද සියහඬ ටොප් 10 ගීත දශකයේ තුන්වන ගීතය ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි. ඉලී
අනන්තරයක සකුණ මියසි දෙතොල් අතරින් ගලා එන්නේ ගීතිකාවක ශාන්තිය ප්‍රේමය නම් රාගයෙන් තොල් සඳ මීළඟට ගීත දර්ශකයේ මං තෝරගන්නේ මීට අවුරුදු 11කට පමණ පෙර මම නරඹපු සඳගල තැන්න ටෙලි නාට්‍යයේ තේමා ගීතය. සඳගල තැන්න කියන්නේ සරල ගැමි ජීවිතයක් වටා ගෙතුණු කතන්දරයක් කියවෙන ටෙලි නාට්‍යයක්. මේ ගීතයේ සංගීතයට මම බොහෝ ප්‍රිය කරනවා. මේ ගීතය සංගීතවත් කරන්නේ නවරත්න ගමගේ මහතා විසින්. ගැමි ජීවන කතාවකට සරිලන දේශීය සංගීතයෙන් අපේ කමට ගැළපෙන සිංහල ආරකට මේ ගීතය සංගීතවත් කරලා තියෙනවා. මම මේ ගීතයේ වැඩියෙන්ම ආස කරන වචන කීපයක් තියෙනවා. කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳුවත් නැති මෙහිමටද. කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳුවත් නැති මෙහි මණ්ඩලේ. ජීවන ගීතයේ යථාර්ථය තමයි ඒ කියලා මට හිතෙනවා. එහෙම නේද වතේෂා? මීළඟට වතේෂා තෝරගෙන තියෙන මේ ගීතය සමන් කුමාර ලියනගේ මහත්මයා විසින් අධ්‍යක්ෂණය කළ සඳගල තැන්න ටෙලි නාට්‍ය තේමා ගීතය. ජනප්‍රියත්වය සහ විශිෂ්ටත්වය එක ලෙස රඳවාගත් දුර්ලභ ගණයේ ටෙලි නිර්මාණයක්. ආමග වැරදි යනමන් නොපෙනි මේ ගීතේ ගායනා කරන්නේ අමරසිරි පීරිස් මහත්මිය සමගින් සශිකා නිසංසලා මහත්මිය. පද රචනය විශිෂ්ට ගී පද රචක වසන්ත කුමාර කොබවකයා සමග යුබ්බි රත්නායක මහත්මයා. සංගීත නිර්මාණය වන්නේ නවරත්න ගමගේ ශූරී නැති අපේ කමට ගැළපෙන අපට දැනෙන මියුරු සංගීතයක්. හොඳයි, අපි එහෙමනම් රස විඳිමු අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ හතරවන ගීතය ආමග වැරදි යන මං නොපෙනි. මග වැරදි යන මං නොපෙනි තනි විදෙවිඳුන් නැති දෙවොලේ කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳුවත් නැති මිහි මඬලේ ප්‍රාර්ථනා ගඟ උතුරා
දර්ශකයේ මම මීළඟට තෝරගන්න ගීතය ගැන මම මෙහෙම කියන්නම්. අතීතය සිදුවී හමාරයි. එය ගැන සිතීමෙන් පලක් නැහැ. අනාගතය තවම පැමිණ නැහැ. එහෙනම් වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න බැරි හේතුව කුමක්ද? අතීතය සිහිනයක් පමණයි. සැබෑ සුවඳක් නැහැ. මේ තමයි මං ඊළඟට තෝරගන්න ගීතය. මම මේ ගීතයේ වැඩියෙන්ම ආස කරන වචන පෙළියක් තියෙනවා. සබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. සබා දහම අතික්‍රමණය කරන්න යන හැම අවස්ථාවකම සබා දහම විසින් මිනිසා පරාජය කරන එක විතරයි නේද වෙන්නේ? අතීතය සිහිනයක් පමණි. සොබා දහමට නොවනවනත ලොවේ කිසිවක් නැහැ. ඔව් අතේෂා. සොබා දහමට පිටුපාන හැම වෙලාවකදීම අපිට දඬුවම් මිනින්න ලැබෙනවා. මේ වෙනකොටත් COVID-19 වසංගතයේ හේතුවෙන් අපි දඬුවම් ලබමින් ඉන්නේ. මේ ගීතය ගායනා කරන්නේ විශාරද කරුණාරත්න දිවුල්ගණයන්. ගීපද පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින්. සංගීතය නාලක අංජන කුමාර මහත්මයා. අපි අහමු අතීතයේ සිහිනයක් පමණයි අද සිහඬ ටොප් 10 ගීත දර්ශකයේ 5 වන ගීතය. ඉතා සිනහින් නො
බැඳුනානම් එදාවිවක් නෑ සුබදාමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සුබදාමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් අතීතය සිහිනයා පමණයි හැබැසුවදක් නෑ එදාසිනෙන් නොබැඳුනානම් මෙදාවිවක් නෑ ඔබ කැමති ගීතදායක ගැන උඹේ හඬින් කියන්නට ඔබ සිය හඬට ඔබට මීළඟට ගීත දර්ශකයේ මන් තෝරගන්න ගීතය සුවඳ මල් රේණු පිසේන. මේ ගීතය මං වඩාත්ම ප්‍රිය කරන්නේ පද රචනයට. මනසේ මැවෙන අපූරු පරිකල්පනාවක් වචනවලින් ප්‍රාතිහාර පානවා. සබදාමේ සංසිද්ධී ප්‍රේමයත් එක්ක හරි අපූරුවට සංයෝජනය කරලා තියෙනවා. ඇත්තෙන්ම මේ ගීය අහනකොට හිත ඇතුලේ ධනාත්මක පිපිදීමක් ඇති වෙනවා. පද රචනයට නොදෙවෙනි ඉමාන් පෙරේරාගේ ඒ ගායනයත් එක්ක මුසු වුණු ඒ බටනලාවේ හඬත් සරල කමින් පිරුණු ගැමි ආදර කතාවකට අපි වෙක්කන් යනවා වගේ දැනෙනවා. එස්පියාගෙන අහන්න අපූරු සරල ගැමිකමක ප්‍රේමණීය භාවනාව ඔබටත් දැනේවි. සුවඳ මල් රේණු පිසෙන. ඔව් වතේෂා. වතේෂා මීළඟට තෝරගෙන තියෙන මේ ගීතය හරිම ආදරණීය ගීතයක්. නව යෝන් පෙම්වතෙක් තම පෙම්වතිය දකින ආකාරය පිළිබඳව මේ ගීතෙන් කියවෙන්නේ. මේ ගීතේ පද රචනාව වෛද්‍ය යසනාථ ධම්මික බණ්ඩාර මහත්මයා. සංගීතය ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ ශූරින්. ගායනය ඉමාන් පෙරේරා. වතේෂා, හැබෑම පෙම්වතියක් නම් මෙන්න මේ කියන ගුණාංග තිබිය යුතුයි කියලා තමයි මේ ගීතෙන් අපට කියන්නේ. ජීවිතයේ විවිධ වූ දුක්ඛම් කටළු වලට ඉවසීමෙන් මුහුණ දෙන ප්‍රශ්නයකදී එකට එකතු වෙලා විසඳුම් හොයාගෙන මේ ජීවිතය ගෙවන්න ඔහුට යෝධ ශක්තිය දෙන උල්පතක් විය යුතුයි. හැබෑම ප්‍රේමවන්තියක් ආදරණීය බිරිඳක් වුණාම මෙන්න මේ වගේ වෙන්න ඕනි. එහෙමනම් අපි අහමු රසවිඳිමු මේ ආදරණීය ගීතය. අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ 6 වන ගීතය.
ඟට ගීත දර්ශකයේ මම තෝරගන්නේ මං වඩාත්ම කැමති හින්දි ගීතයක්. මේ ගීතය 2007 වසරේ ඉන්දියාවේ තිරගත වූ අතිශයින් ජනප්‍රිය වූ සම්මානනීය ගුරු චිත්‍රපටියේ ගීතයක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව රඟදක්වන්නේ ඓශ්වර්යා රාය සමගින් අභිෂේක් බච්චන්. ඇත්තෙන්ම මේ ගීතය ඇහෙනකොට ඒ චිත්‍රපටියේ ජවනිකාව සිහියට නැගෙනවා. මේ ගීතය ගායනය සහ සංගීතවත් කරලා තියෙන්නේ ලෝක ප්‍රකට සංගීතඥයෙක් වන ඒ.ආර්. රහමන් මහතා විසින්. ඉන්දියානු සංගීතයෙන් හැඩවුණු මෙම ගීතය අදටත් බොහෝ ජනප්‍රියයි. ඇත්තෙන්ම ඒ.ආර්. රහමන් මහතා විසින් සංගීතවත් කළ හැම ගීතයකම අමුතු රසයක් තියෙනවා නේද ජානි? ඌව දේශ අනිවාර්යෙන්ම ඒ.ආර්. රහමාන් මහත්මයාටින් සංගීතවත් වූ හැම ගීතයකම තියෙන පුදුම රහක්. ඉන්දියාවෙන් බිහිවෙච්ච ඔස්කාර් සම්මානය පවා දිනාගත් ලෝක ප්‍රකට දක්ෂතම සංගීතඥයෙක් තමයි එතුමා. ඔහු සිනමා පසුබිම් සංගීතයේ මුල් වරට පිවිසෙන්නේ මණිරත්නම්ගේ රෝජා චිත්‍රපටේ. ඔව්, ඔබ මීළඟට තෝරගෙන තියෙන මේ ගීතය ගුරු චිත්‍රපටේන ගීතයක්. ගායනය ඒ.ආර්. රහමාන් සමග චින්මායි. පද රචනය කරන්නේ ගුල්සාර්. එහෙනම් අපි මීළඟට සූදානම් වෙන්නේ අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ 7 වන ගීතය රස විඳින්න. තේරෙ බිනා. सजना तेरे बिना बेसुआदी रहतिया ओ सजना हो रुखी रे कांटू रे काटे कटे ना तेरे बिना बेसुआदी रहतिया ओ सजना तेरे बिना बेसुआदी रहतिया ओ सजना हो दम 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 मस्त मस्त दम 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 मस्त मस्त
sarga rigama kama ba ma garisa sa 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 sari 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 sa bada mama buya gama ba ga ma ga ma rega ba ba ga ni ri sa ni sa ba ma ga ma ba ba ga ni ri sa ni sa ba ma ga ma ba ma ni da ni da ba ba ma ma ga ma ma na ja chakri ke mare na ja sautan pukare saval aayega to poochega na jaare piki piki beswa diye ratiya kature kate na ab tere bina sajna sajna kate na kate na tere bina swadi me swadi ratiya o sajna ho බුදුන් හමුණවුණු පටාචාරා කුලයේ කාන්තාවන් මේ ලෝකෙ කොයි තරම් නම් ඇත්ද? ඒ ගැහැනුයින් පෘථග්ජන වචනවලින් කොයි තරම් නම් තැලෙනව ඇතිද? අජානීය සිටු කුමාරවරු මොනර කොළවලින් තමන්ගේ පව් වහගන්නවා. ඔවුන්ගේ පව් කිසි කෙනෙක් දකින්නේ නැහැ. සාම්ප්‍රදායික චින්තනයට වහල් වුණු මිනිසිත පුරුද්දට වගේ හැමදාම දොස් නැගුවේ ගැහැණියට. කොහොම වුණත් වරදක් නැති වැරදිකාර ලඳුනේ. ඒත් කලාතුරකින් උඩුගම් බලා යන පිරිමිසිත නැතුවම නොවේ. ගැහැණු ආත්මයන් හදවතින්ම ස්පර්ශ කරන්න පුළුවන් පිරිමිහිත් හරිම දුර්ලභයි. මම මේ ගීතයට වඩාත්ම කැමති සාම්ප්‍රදායික සංස්කෘතික රාමුවෙන් එළියට ආපු උඩුගම් බලා යන පිරිමි චින්තනයට, ඒ පරිකල්පනාවට. අමරසිරි පීරිස් මහතාගේ ගායනෙනු, ඒ පද රචනාවෙනු, සංගීතයෙනු, ඒ පරිකල්පනයට අපූර්වවට පණ දීලා තියෙන නිසා. ගීත දර්ශකේ මම ඊළඟට තෝරගන්න ගීතය ලඳුනේ. ලඳුනේ ලඳුනේ ඕවදේශ බුදුන් හමුණ වූ පටාචාරාවන් මේ ලොව කොයි තරම් නම් ඇතිද? මේවන් සමාජ අසාධාරණයකට ලක්වෙච්ච
අපේ කාලේ පටාචාරාවක් ගැන කියවෙන ගීතයක්. මේ අපූරු ගීතයේ පදරචනය නීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න ශූරීන්ගේ. ගායනය ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහත්මයා. ප්‍රේමසිරි කේමදාසයන්ගේ අපූරු සංගීතයෙන් තමයි ගීතයේ වටිනාකම තවත් වැඩි වෙන්නේ. මීළඟට අද 100 ටොප් 10 ගීත දර්ශකයේ 8 ගීතය ලඳුනේ ලඳුනේ. එනම් අපි අහමු ගීතය. මීළඟට තෝරගන්න ගීතය අද කාලේ සමාජයට ගොඩක්ම ගැළපෙන අර්ථවත් පණිවිඩයක් ලබා දෙන ගීතයක්. පේරස් මුත්ත දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹේ. යෞවන වයසේ ඉන්න ගොඩාක් ගෑනු ළමයි හදවතින් බුද්ධිය පාගල දාලා ලස්සන කුමාරයන්ගේ හීන ලෝකවල අතරමං වෙනවා. හිතට හිතන දේ බුද්ධියට දාලා කල්පනාව වෙනුවට ඒ සිතුවිලිත් එක්ක මනෝලෝකවල තනි වෙනවා. ඒ මනෝලෝක බිඳ වැටුණු දවසට ජීවිතේ හරිගස්සන්න බැරි දුරක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේ ගීතය ඒ පාගල දාපු බුද්ධියට ඉංගියන් වගේ ආමන්ත්‍රණය කරනවා කියලයි මට හිතෙන්නේ. රත්නශ්‍රී විජේසිංහයන්ගේ පදවලින් හැඩවුණු බුද්ධියට කතා කරන ගීතයක් නේද චානි? එකඟයි වතේෂා. ඇත්තෙන්ම වතේෂා, මේ ගීතයෙන් සමාජයට දෙන පණිවිඩය කොයිතරම්ද කියලා හිතෙනවා. අද කාලේ ඇහෙන අවර ගණයේ ගීත එක්ක බලද්දී මේ වගේ ගීත හොයාගෙන අහන්න තරම් වටින ගීත. 100 ටොප් 10 ගීත දර්ශකයේ මීට කලින් ප්‍රචාරයේ නොවුන ගීතයක්. වැඩි ඇහෙන්නේ නැති ගීතයක් තමයි
වතේෂ මිළඟට ටොප්ටෙන් ගීත දර්ශකයේ නමවන ගීතය හැටියට තෝරගෙන තියෙන. පදරචනය ආචාර්ය රත්නශ්‍රී විජිසිංහන් විසින්. සංගීතය විශාරද ගුණදාස කපුගේ ශූරේ. ගායනය විශාරද කරුණාරත්න දිවුල්ගණය. එහෙනම් අපි අහමු පේරස් මුද්ද දෙන්න පුංචි වැඩිය ඇඟිලි නුඹේ. පේරස් මුද්ද දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹේ හීනෙන් සකුන්තලා වෙන්න හදන බාලනගේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඇවිදින් මාලගිරව් වැඩපළ ළඟට නුඹේ දන්නා තරම් සින්දු කියාවි වතුර වගේ ඒවයේ තේරුම් නෑ කිසි පොතපතක අපේ ඒවයේ තේරුම් නෑ කිසි පොතපතක අපේ පේරස් මුද්ද දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹේ ඊනෙන් සතුන්තල වෙන්න හදන බාලනගේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ කුමාරයින් දොර ඇරහින කඩේ හරිලා වයි කියාවි පඩි දෙන දාට නොමේ ඒ හැම හීනයක්ම ණයටයි පොලිය අපේ ඒ හැම හීනයක්ම ණයටයි පොලිය අපේ පේරස් මුද්ද දෙන්න පුංචි වැඩි ඇඟිලි නුඹේ හීනෙන් සකුන්තලා වෙන හදන බාලනගේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ඕ පලු වනන්තරේ ජීවිතය අපි හැමෝම ජීවිතය කියලා දෙයක් හොයනවා. ඒත් හොයන ජීවිතය ලැබුණද කියන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ මරණ මංචකේදී. කසාදයක් බැඳා ජීවිතය අසම්පූර්ණයි කියලා දැනුණා. ළමයි හැදුවා, උස්මහත් කරා, ඉගැන්නුවා, දීක දුන්නා, ඒත් අසම්පූර්ණයි කියලා දැනුණා. මුණුපුරෙක්ගේ මිනිපිරියෙක්ගේ හිනාවත් දකින්න ඕන වුණා. පුළුවන් තරම් දීපල සල්ලි ගොඩ ගහගත්තා. ඒත් අසම්පූර්ණයි කියලා දැනුණා. ඇත්තෙන්ම අපි අපේ හිතවල අසම්පූර්ණ බව වහගන්න මොන තරම්නම් දේවල් කරනවද? මිනිස්සු රැස් කරගන්න මිසක් හිස් කරගන්න පාටක් නම් පේන්නේ නෑ නේද? තණ්හාවෙන් පිරුණු සිතුවිලි වලින් අඳුරේ අඳුර දකින්න අතර අඳුරෙන් ගැලවිලා එළිය සොයන්නෙක් වෙන්න පුළුවන් නම් ගීත දර්ශකේ මම මීළඟට තෝරගන්න ගීතය තණ්හා ආශා ඔලගු කරේලා.
අපි හැමෝම ජීවිතය කියලා දෙයක් හොයනවා. ඒක නම් ඇත්ත කතාවක් වත්තේශ. ඒත් තවම නෑ හම්බ වෙලා. තවමත් අසම්පූර්ණයි. ඕ අපි මීළඟට සූදානම් වෙන්නේ අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ අවසාන ගීතය ඔබට ඉදිරිපත් කරන්න. අද ටොප් 10 ගීත දර්ශකයට ගීතේරුවේ වතේෂා ලක්මාලි සොයිරිය. ඇය විසින් තෝරාගත් සියහඬ ටොප් 10 අවසාන ගීතය තණ්හා ආශා ඔලුගු කරේලා. මේ වටිනා ගීතය ගායනා කරන්නේ පණ්ඩිත WD අමරදේව සූරින් විසින්. පද රචනාව මඩවල S රත්නායකයන්ගේ. තනුව ලයනල් අල්ගම ශූරින්ගේ. අපි අහමු 1967 තිරගත වූ පටාචාරා චිත්‍රපටයේන මේ ගීතය තණ්හා ආශා ඔලුගු කරේලා අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයේ අවසාන ගීතය.
සැපත විනෝදේ උපත කඳුලවේ විපත පියා වේ මේ ලොව සැපතේ විපත පියා වේ මේ ලොව සැපතේ පියපුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන්වෙන් වන්නේ තන්හා ආසා ඔලගු කරේලා මග තොට නොබාලා මග තුග නොසොයා එලිය දකින්නද මේ යන්නේ ඒ සැපත සුරන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තන්හා ආසා තන්හා ආසා තන්හා ආසා යහදී කප්පේ වර්තේෂා ඔබ මා සමග මේ කාරණාවට එකඟ වේවි කියලා මම විශ්වාස කරනවා. ගීතයකට පුළුවන් රසික සිත් දැහැන් ගත කරවන්නට. අනවරත ගමනේදී සිතේ ගතේ ඇතිවන විඩාව මොහොතකට සංසිඳවාලන්නට. ඒ සිත ආනන්දයේ යාත්‍රාවෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට. හොඳයි. ඉතින් අපි දැන් එළඹ තිබෙනවා වතේෂා ඔබ තෝරාගත් ඒ මියුරුතම ගීත එකතුවෙන් අද ටොප් 10 ගීතය ලෙස වැඩිම මනාප ලබාගත් ගීතේ කුමක්ද කියා එලිදරව් කරන මොහොතට. වතේෂා ඔබ විසින් අද සියහඬ ටොප් 10 ගීත දර්ශකයට තෝරාගත් ඒ ආදරණීය ගීත එකතුවෙන් සියහඬ ශ්‍රාවක වැඩිම මනාපයෙන් සියහඬ ටොප් 10 ගීතය ලෙස ඔබ තෝරාගත් ඒ මියුරුතම ගීතය. ඕ අපි ඒ ගීතය රස විඳලෙමු. තන්හා ආසා තන්හා ආසා ඔලගු කරේලා මඟ තොට නොබාලා වග තුග නොතුයා එලිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තන්හා ආශා බොහෝ කාලයක් තමන්ගේ ලෝකේ ආදරෙන් හුදකලාවේ රසවිඳපු රසවිඳින මියුරුතම ගීතදායක රස අද අපිත් එක්ක බෙදාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතර NIBM ආයතනයේ මුදුකාංග ඉංජිනේරු ශිල්පය හදාරමින් සිටින වතේෂා ලක්මිනී මෙනවියයි. වතේෂා ඔබ තෝරාගත් ඒ ගීත එකතුව හරිම මිහිරි හරිම රහයි ඒ වගේම හරිම ආදරණීයයි හරිම වටිනා ගීත එකතුවක්. ඒ එක් එක් ගීතයන් ගැන ඔබ දැක්වූ විග්‍රහයන් ඒ වගේම හරිම අපූර්වයි. මම හිතනවා අදත් සියහඬ ටොප් 10 රසවිඳින සහෝදර ශ්‍රාවක ඔබේ විඩාබර හිතට සිසිල් පැන් පොදක් වන්නට ඇති කියා වතේෂා විසින් තෝරගත් මේ ගීත 10යි. ඉතින් කාලය පියාසර කරන බව මතක් කර දෙමින් අදත් සියහඬ ටොප් 10 ගීතමය හෝරාව අපට නොදෙනිම ගත වී අවසන්. ඉතින් ඔබෙන් සමුගන්න මේ මොහොතේ අපි ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා
ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් ඔබේ සියලු වැඩ පස්සේ කළා අපත් සමග පුරා හෝරාවක පමණ කාලයක් ගත කරන්නට මෙහි පැමිණීම ගැන. ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම ගැන. ඉතින් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු අරමුණු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා කියලා. තව දෙයක්. ඔබ මේ දිනවල පොතක් ලියමින් ඉන්නේ. එහෙම නේද? ඒ වගේම අපි දන්නවා ඔබ කවි නිසදැස් ලියන්නත් දක්ෂ කවිකාරියක් බවත්. ඉතින් ඔබේ ඒ කලා කටයුතු සාර්ථක විටු කරගන්නට ලැබේවා කියලත් අපි ඔබට හෘදයාංගමව සුබ ප්‍රාර්ථනා කරනවා. ආයමත් දවසක ආදරෙන් අපි මුණ ගැහෙමු තවත් සියහඬ වැඩසටහනකි. ඉතින් එහෙමනම් අදට ඔබට මා සමුදෙනවා. ආයුබෝවන්. ස්තුතියි සියහඬ. මං වෙනුවෙන් මම කැමැතිම ගීත 10ක් තෝරන්න අවස්ථාව දුන්නට. ජානි ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතියි. සියහඬ අපේ එකම අරමුණ බලාපොරොත්තුව නවක ඔබට ඔබේ නිර්මාණ හැකියාවන් හා දක්ෂතාවයන් උපමට්ටම් කර ගැනීමට අවැසි සුඳුරු වේදිකාවක් සකසා දීමයි. ඉතින් ඔබත් කැමති නම් සියහඬ සමග එක්ව කටයුතු කරන්නට මුහුණු පොතේ සියහඬ රේඩියෝ පිටුව සමග එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ඔබටත් ආරාධනා කරන ගමන් ඔබෙන් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. අදත් වැඩසටහන සම්බන්ධීකරණය කළේ අපේ ආදරණීය ලබැඳි හිතවතිය මියසිය අසපෝගේ උල්පත වැඩසටහන ඔබට ගෙන එන සුමේදා සඳුරෝනි සොයුරිය. මම හිතවත් ජානි වසන්ති. එහෙමනම් ලබන සතියේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ ආදරෙන් මුණගැහෙමු තවත් ආදරණීය සියහඬ සහෝදරෙක් සමගින්. හිස් අවකාශයේ එක් ඉසව්වක අර්ථයෙන් සුවිශාල කඳු මුදුන් තනන එහි නිම්නයන් ඔස්සේ ගලා බසින්නට සෙනෙහසින් සරුසාර දියදහර මවන සහෘද ශිල්පීන්ටත් එදිය සිසිලස විඳිමින් නිරන්තරයෙන් එහි අසබඩ රැඳෙමින් සියහඬ මිටියාව සුන්දර කරවන සහෘද රසික ඔබටත් තුති පුදමි. දිගාසිරි පතමින් සෙනෙහඹර නවාතැන සියහඬට අයිපුවන් සුමරාත්‍රයක්. උපත කඳුලවේ විපත පියා වේ මේ ලොව සැපතේ විපත පියා වේ මේ ලොව සැපතේ පියපුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන් වෙන් වන්නේ තණ්හා ආශා ඔලගු කරේලා මග තොට නොබාලා මග තුග නොසොලා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තණ්හා ආශා තණ්හා ආශා තණ්හා ආශා සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සිය හඬයි සිය හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ